නිදුක් නිරෝගී සුව ලැබෙන ජය සතුට පිරි සුභවාසනාවන්ත ජයග්‍රාහි දවසකට ඔබට සුභාසිරි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ජාතික ගුවන් විදුලියේ ජාතික නාලිකාව 91.7 යාපනයෙන් රදල්ලෙන් කරගා තැන්නෙන් දෙනියායෙන් හුන්නස්ගිරියෙන් සහ කොළඹින් 91.9 යටියන් තොටින් හපුතලෙන් සහ කොකාවිල්වලින් FM මෙගහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ දවස පුරා ඔබත් සමඟ. මේ සුබ දවස ඔබ අද නිබහනේ සිට සතුට විඳින දවසක්. පවුලේ සමාජිකයෝ ඔක්කොම එකට එකතු වුණාම තිබෙන්නේ පුදුමාකාර සතුටක්. එකට එකතු වෙලා කන බොනවා වගේම එකට එකතු වෙලා ඉදිරි දවස් පිළිබඳව සැලසුම් කරන්නට ඔබට ලැබෙන හොඳ වෙලාවක්. අන්න එහෙම හිතන්න. බොහෝසේ වැදගත් වන්නේ විතරයි දරුවන්ගේ අනාගතය ගැන ඔබ කරන්නට ඕන දේ කුමක්ද? දරුවන්ගේ ඉදිරි කාලය වෙනුවෙන් අපි කෙසේ කටයුතු කළ යුතුද? ඉදිරියේදී අපේ නිවස වැඩි දියුණු කරගන්නට අපි කොහොම කටයුතු කරන්නට ඕනෙද? ඒ වගේම අපි ඉදිරියේදී අපේ ස්වයන් ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු වෙන්නේ කොහොමද කියලා හොඳට කතා බහ කරන්නට නිදහසේ විවේකයක් ලැබුණු දවසක් විදිහට අද දවස අපි පත් කරගනිමු. ඒ ආරාධනාවත් කරමින් මේ ආරාධනා කරන්නේ සිත නිවන බුදුබණ අහන්නට අපහා එකතු වන ලෙසට. දැන් 5:04. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. අද දේශකයාණන් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද මාදෝවිට වජිරබුද්ධි ස්වාමීන්ද්‍රණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා වේරංජායං විහෙරති නලේරු පුචිමංද මූලේ අතකෝ පහාරාදෝ අසුරින්දෝ යේන භගවාතේ නුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතං කෝ පහාරාදං අසුරින්දං භගවායේ තදවෝච අපිච පන පහාරාද අසුරා මහා සමුද්දෝ අභිරමංතිති අභිරමංති බන්තේ අසුරා මහා සමුද්දේති කතිච පන පහාරාද මහා සමුද්දේ අස්චර්යාද්භූතා ධම්මායේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමංති අට්ඨ භංතේ මහා සමුද්දේ අස්චර්යා අද්භූතා ධම්මා යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමංති කතමේ අට්ඨති සාදු 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 වාසනාවන්ත ධර්මස්වනාවිලාභි පිංවතුනි ගුවන් විදුලි සංස්ථාව දිනපතා විසුරුවාහරින ධර්මදේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට ඇහුම් කන් දෙන්නටයි මේ සත්පුරුෂ වාසනාවන්ත පිංවතුන් සූදානම් වන්. මේ ධර්ම දේශනාවේ අද මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ 9 වෙනි වග්ගයේ පහාරාද කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ
දම්සප් පැවතුන් සූත්‍ර දේශනාවෙන් පටන්ගෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා සූත්‍ර දේශනා 18600ක් පමණ ලෞතරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ සූත්‍ර දේශනා කළා තිබෙනවා. ඉතින් අභිධර්ම පිටකේ විනය පිටකේ අමතරව තමයි මේ සූත්‍ර පිටකේ මේ විදිහට ධර්ම දේශනා විශාල වශයෙන් ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ දේශනා අතර මනුෂ්‍යයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, අසුරයන්ට නොයෙකුත් විදිහේ මෙතුන් ලෝකවාසී සත්වයාට ලෞතරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පැවැත්තුවා. මේ සූත්‍ර දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වේරංජා නුවර වැඩවාසය කරන කාලේ. බුදුරජාණන් වහන්සේ දවසක් රාත්‍රී කාලේ වේරංජා නුවර කොහොඹ ගසක් යට බුදුහාමුදුරු වැඩඉන්න. කොහොඹ ගසක් යට මේ වැඩ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා පහාරාද කියන අසුරයා. මේ පහාරාද කියන අසුරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසක බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකක් පසක වාඩි වෙනවා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක නිරත වෙනවා. සාකච්ඡාවක නිරත වෙන ගමන් පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා කාරණාවක් පිළිබඳ විමසීමක් කරනවා. මොකද්ද මේ විමසීම? සමනබවත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරයාගෙන් බුදුරජාණන් වහන්සේ විමසීමක් කරනවා. මොකද්ද මේ විමසීම? මේ පහාරාද අසුරයාගේ කණ්ඩායමේ අය අනිකුත් අසුර පිරිස මේ මහා සාගරයට මෙච්චර ප්‍රියමනාප මොකද? මහා සාගරයට මෙච්චර කැමැති මොකද කියලා බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරයාගෙන් අහනවා. අපිචපන පහාරාද අසුරා මහා සමුද්දේ අභිරමන්ති. අභිරමන්ති බන්ති අසුරා මහා සමුද්දේති. මේ විදිහට පහාරාද අසුරයා ගෙන් බුදුරජාණන් වහන්සේ විමසන්නේ මේ ඔබේ කණ්ඩායමේ අනිකුත් අය. දැන් අපි අහලා තිනවා පහාරාද වේපචිත්ති කියලා නායකෝ දෙන්නෙක් හිටියා. පහාරාද වේපචිත්ති කියලා අසුර කණ්ඩායම් නියෝජනය කරපු නායකෝ දෙන්නෙක්. ඒක නායකයා තමයි පහාරාද කියලා කියන්නේ. මේ පහාරාද අසුරයාගෙන් බුදුරජාණන් වහන්සේ විමසන්නේ ඔබේ කණ්ඩායමේ අය මෙච්චර මොකද මේ මහා මුහුදට, මහා සාගරයට, මහා සමුද්‍රයට මෙච්චර කැමැත්තක් දක්වන්නේ? මෙච්චර ප්‍රියමනාප මොකද? මේ කාරණේ අහුවට පස්සේ පළවෙනි කාරණය පහාරාදගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේට පහාරාද කාරණා 8ක්, ආශ්චර්යමත් අද්භූත සුවිශේෂී කාරණා 8ක්. පළවෙනි කාරණාව තමයි පහාරාද පැහැදිලි කරනවා මහා සමුද්දේ බන්තේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොණු අනුපුබ්බ පටිභාරෝ. මේ මහා සාගරය ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරු කරා යන්නේ. මහා සාගරය ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරු කරා යන්නේ. වෙරළ ඉඳලා අපිට ටිකක් පියවර කීපයක් ඉදිරියට මහමුදේ ඇවිදගෙන යන්න පුළුවන්. එකපාර මහමුදේ මහා ප්‍රපාතයක් ගැඹුරක් නැහැ. ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් තමයි මේ මහමුද ගැඹුරු කරා යන්නේ. පිලිවෙලින් වෙරළ ඉඳලා අපිට ටිකක් ඉදිරියට පියවර කීපයක් මහමුදේ ඇවිදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පිලිවෙලින් තමයි මහමුද ගැඹුරු කරා ප්‍රපාතයකට යන්නේ. මෙන්න මේක සුවිශේෂ දෙයක්. මහමුද පිලිවෙලින් ගැඹුරු කරා යන නිසා, වෙරළ ඉඳලා පිලිවෙලින් ගැඹුරු කරා යන නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම ප්‍රියමනාපයි, හරිම කැමති. මෙන්න මේක බුදුහාමුදුරුවනේ මේක පළවෙනි ආශ්චර්යමත් කාරණේ. දෙවෙනි කාරණය පුනච්ච පරං බන්තේ මහා සමුද්ධෝ තිත ධම්මෝ වේල නාති වත්තති. මේ මහා සාගරය වටේට සීමාවක් තියෙනවා. මහා සාගරයට වටේට සීමාවක් තියෙනවා. මොකද්ද? මහා සාගරයේ සීමාව තමයි වෙරළ. මහා සාගරයේ වටේට වෙරළක් තියෙනවා. මේක සීමාවක් තියෙනවා මහා සාගරයේ. මේ මහා සාගරයේ සීමාව තමයි වෙරළ. මේක සුවිශේෂ දෙයක්. මේක ආශ්චර්යමත් දෙයක්. මහමුද වටේටම වෙරළක් තියෙනවා, සීමාවක් තියෙනවා. ඒ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති.
මොකක් නිසාද? මහා සාගරයේ වටේට විරලක් තියෙනවා, ඒ සීමාවක් තියෙනවා. ඒ නිසා මගේ අසුර පිටිස මේ මහා සාගරයට හරිම කැමති. තුන්වෙනි කාරණාව, පුනච්ච පරං බන්තේ මහා සමුද්ධෝ න මත්තේන කුණපේන සංවසති. තුන්වෙනි කාරණාව මේ මහා මුහුදේ ඇතුළට කොච්චර මලකුණු කුණරොඩු වැටුණත් ඒවා මහා මුහුදේ ඇතුළේ රැඳෙන්නේ නැහැ. මේවා රැල්ලෙන් සියල්ල ගොඩට ගෙනලා දානවා. මහා මුහුදේ මලකුණු කුණරොඩු රැඳෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව, මහා මුහුද තුළ මලකුණු කුණරොඩු රැඳෙන්නේ නැහැ. ඒක සුවිශේෂ දෙයක්. ඒ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව, පුනච්ච පරං බන්තේ යාකාචි මහා නදියෝ සෙයති දං ගංගා යමුනා අචිරවි සරබු. මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය මහමුදට වැටෙනවා. නොයෙකුත් ගංගා, ගංගා යමුනා අචිරවි සරබු මහියාදී ප්‍රධාන ගංගාවල ජලය මහමුහුදට වැටෙනවා. මහමුහුදට ආවට පස්සේ මේ ගංගාවල ජලය වෙන් කරගන්න බෑ. මේ හවල් ගඟේ වතුර, මේ අහවල් ගඟේ වතුර කියලා මහමුහුදට ආපු ගංගාවල ජලය මහමුහුදට ආවට පස්සේ වෙන් කරගන්න බෑ. සියලු ජලය එක හා සමාන වෙනවා. කොච්චර ගංගාවලින් මහමුහුදට වතුර ආවත් මහමුහුද ඇතුළට මේ ජලය එක්ුණාට පස්සේ මේ අහවල් ගඟේ වතුර, මේ අහවල් ගඟේ වතුර කියලා මේ ගංගාවල ජලය වෙන් කරගන්න බෑ. ඒ හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව, පුනච්ච පරං බන්තේ යාව ලෝකේ සවන්තියෝ මහා සමුද්ධං අප්පෙන්ති. මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත්, මහා සාගරයට අහසෙන් කොච්චර වැටුණත් වැස්ස වැටුණත් මේ මහා සාගරයේ උතුරන්නේත් නැහැ, හිඳෙන්නේත් නැහැ. මහා සාගරයට වැඩිවීමක් නැහැ. පස්වෙනි කාරණාව, මේ මහා සාගරයට කොච්චර ජලය ආවත්, කොච්චර ගංගාවලින් ජලය ආවත්, අහසින් කොච්චර ජලය වැටුණත් මේ මහා මුහුද උතුරන්නේත් නැහැ, හිඳෙන්නේත් නැහැ. මේක සුවිශේෂ දෙයක්. ඊළඟට හයවෙනි කාරණාව පහරාද පැහැදිලි කරනවා. පුනච්ච පරං බන්තේ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත්, මහා සාගරේ කොච්චර වැස්සෙන් වතුර ආවත්, මහමුහුද තුලට වතුර එකතු වුණාට පස්සේ සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි. සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි, ලවණ රසයෙන් යුක්තයි මහමුහුද සියලු ජලය. ඒ හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාව පහරාද පැහැදිලි කරනවා. පුනච්ච පරං බන්තේ මහා සමුද්දෝ බහූ රතනෝ අනේක රතනෝ. මේ මහා සාගරය තුළ මහා වටිනා සම්පත් තියෙනවා. මහා සාගරය තුළ මහා වටිනා සම්පත් තියෙනවා. රන් රිදී, මුතු මැණික්, සංක, වෛරෝඩී ආදී මහා වටිනා සම්පත් තියෙනවා. මේ නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. පහරාද පැහැදිලි කරනවා. අටවෙනි කාරණාව, පුනච්ච පරං බන්තේ මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ. මේ මහා සාගරය වාසභූමිය කරගෙන මහා සාගරයේ ජීවත් වෙන මහා ප්‍රභූ සත්ත්ව කොට්ටාස, ගාන්ධර්ව, තිමිර, තිමිර පිංගර, යක්ෂ, නාග, යුදුන් 100, 200, 300, 400 දිග විශාල සත්ත්ව කොට්ටාස මේ මහා සාගරයේ වාසභූමිය කරගෙන ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණා අට නිසා මගේ අසුර පිරිස මේ මහා සාගරයට හරිම කැමති. මොකද්ද පළවෙනි කාරණාව? මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුර කරා යන්නේ. දෙවෙනි කාරණාව, මහා සාගරයේ වටේට සීමාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව, මහා සාගරය තුළ මලකුරු රැඳෙන්නේ නැහැ, කුණරොඩු රැඳෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව, මහා සාගරයට කොච්චර ජලය ආවත් ගංගාවල, යමුනා, ගංගා, අචිරවි සරබු ආදී ප්‍රධාන ගංගාවල ජලය මහමුහුදට වැටුණාට පස්සේ ඒ නං ගොත් අත්හරිනවා. මේ අහවල් ගඟේ වතුර, මේ අහවල් ගඟේ වතුර කියලා වෙන් කරගන්න බෑ. සියලු ජලය එක හා සමාන වෙනවා. පස්වෙනි කාරණාව, මහා සාගරයට කොච්චර ජලය ආවත් මේ සියලු ජලය මහා සාගරය ඇතුළට ආවට පස්සේ මේ මහමුද උතුරන්නේත් නැහැ, මහමුද හිස් වෙන්නේත් නැහැ. මහමුදට කොච්චර ජලය ආවත් මේක මහමුදට ඇතිවීමක් නැහැ. ඒක සුවිශේෂ දෙයක්. ඊළඟට හයවෙනි කාරණාව, මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත් මහමුහුදට ආවට පස්සේ මහමුහුදේ සියලු ජලය ලුණු රසයෙන් යුක්තයි. ඊළඟ හත්වෙනි කාරණාව,
මේ මහා සාගරය තුළ මහා වටිනා සම්පත් තියෙනවා. වටිනා කියන දේවල් මහා මුහුද තුළ තියෙනවා. අටවෙනි කාරණාව, මහා සාගරය තුළ වාසභූමිය කරගෙන මහා වටිනා විශාල සත්ව කොට්ටාස, ගාන්ධර්ව, නාග, යක්ෂ, තිමිර, තිමිර පිංගල, ඒ විදිහට විශාල සත්ව කොට්ටාස මේ මහා සාගරයේ වාසභූමිය කරගෙන ජීවත් වෙනවා. මෙන්න මේ කාරණාට බුදුරජාණන් වහන්සේට පහාරාද අසුරයා මේ කාරණා ටික පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා ටික පැහැදිලි කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද ප්‍රශ්නයක් අහනවා. මුලින් බුදුහාමුදුරු පහාරාද අසුරයාගෙන් ඇහුවා, මොකද්ද මේ මහා මුහුදට මෙච්චර අසුරය කැමති මොකද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද අසුරයා ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ බුදුහාමුදුරන්ගෙන් අහනවා, පහාරාද වහන්සේගේ ශ්‍රාවකෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට මෙච්චර කැමති මොකද? අපිචපන බන්තේ භික්ඛු ඉමස්මින් ධම්ම විනේ අභිරමන්ති. උභහන්සේගේ ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ, කවුද බුද්ධ ශ්‍රාවකෝ? භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, මේ සිව්වනක් පිරිස. උභහන්සේගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට මෙච්චර කැමති මොකද? බුදුහාමුදුරු දීපු උත්තරේ තමයි, පහාරාද ඔබ ප්‍රකාශ කළාන මේ මහමුදට ඔබේ අසුරය කැමති කාරණා අටක්. ඒ කාරණා අටම තමයි ඔබේ අසුර පිරිස මහා සාගරයේ මුල් කරගෙන කාරණා අටක්. සෙය්‍යතාපි පහාරාද මහා සමුද්දෝ ඉමස්මින් ධම විනේ අනුපුබ්බ සික්ඛා. අනුපුබ්බ කිරිය, අනුපුබ්බ පටිපදා. බුදුහාමුදුර පැහැදිලි කරනවා, පහාරාද ඔබේ කණ්ඩායමේ අය මේ මහමුදට කැමැති, මේ මහමුද ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් මේ මහමුද ගැඹුර කරා ගමන් කරන නිසා ඒ වගේ තමයි. මගේ ශ්‍රාවක පිරිසත් පිළිවෙලින් තමයි මේ ධර්ම විනය අවබෝධ කරගන්නේ. මගේ ශ්‍රාවක පිරිස පළමුවෙන්ම තෙරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තෙරුවන් සරණ යනවා. පිළිවෙලින් තමයි මගේ ශ්‍රාවක පිරිස මේ ධර්මය අවබෝධ කරගන්නේ. සෝවාං, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පත්වන්නේ පිළිවෙලින්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය, අනුපුබ්බ පටිපදා. මේ ධර්ම විනය දෙක ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් අවබෝධ කරගන්නවා. මගේ ශ්‍රාවක පිරිස පිළිවෙලින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. පිළිවෙලින් තමයි තෙරුවන් සරණ ගිහිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගන්නවා. සෝවාං, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පිළිවෙලින්පත් වෙනවා. අර මහමුද වෙරළේ ඉඳලා පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ මේ ධර්මයත් ඒ වාගේ පිළිවෙලින් තමයි මේ ධර්මය අවබෝධ කරගෙන මගේ ශ්‍රාවකයෝ මේ ධර්මඥාන ලබාගෙන සසර ගමන අවසන් කරගන්නේ. ඒ පළවෙනි කාරණාව. මගේ ශ්‍රාවකයෝ පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගන්නවා. අනුභුබ්බ සික්ඛා, අනුභුබ්බ කිරිය, අනුභුබ්බ පටිපදා. මේ ධර්මයේ පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් සෝවාං, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පත්වන්නේ පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන්. එනේ නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, සෙය්‍යතාපි පහාරාද මහා සමුද්දෝ යං මහා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. දැන් පහාරාද ඔබ ප්‍රකාශ කළා දෙවෙනි කාරණාව, මේ මහා මුහුද වටේටම සීමාවක් තියෙනවා. මොකද්ද සීමාව? වෙරළ. ඒ වගේ මගේ ශ්‍රාවකයන් තුලත් සීමාවක් තියෙනවා. ශ්‍රාවකයෝ කවුද? භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, මේ සිව්වනක් පිරිසට සීමාවක් තියෙනවා. අපේ ශ්‍රාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද. මහමුදේ සීමාව මොකද්ද? වෙරළ. ඒ වගේ මේ ශ්‍රාවකයාගේ සීමාව තමයි ශික්ෂාපද, සිල්වන්තකම. එහෙමනම් මේ මහා සාගරය සීමාව වෙරළ වගේ මගේ ශ්‍රාවක පිරිසගේ සීමාව තමයි ශික්ෂාපද. මේ ශික්ෂාපද මගේ ශ්‍රාවකයෝ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. මේ ශික්ෂාපද තමයි මේ ශ්‍රාවකයාගේ ආරක්ෂාව, හැකවරණය. අර මහමුද වටේට වෙරළ තියෙනවා වගේ මගේ ශ්‍රාවකයන්ගේ සීමාව රැකවරණයේ ශික්ෂාපද. ඒ නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. තුන්වෙනි කාරණාව,
බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, සේයතාපි පහාරාද මහා සමුද්ධෝ යෝසෝ පුග්ගලෝ දුස්සීලෝ පාප ධම්මෝ. පහාරාද උපප්‍රකාශ කළා මේ මහා සාගරය තුල මල කුණු රැඳෙන්නේ නැහැ කියලා, කුණු රොඩු රැඳෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබේ අසුර පිරිස මේ මහා සාගරයට කැමති. මහා සාගරය තුල මැද මල කුණු කුණු රොඩු රැඳෙන්නේ නැහැ. මේවා සියල්ල රැල්ලෙන් මහ වෙරළට ගෙනල්ලා දානවා. ඒ වගේ මගේ ශ්‍රාවකයන් තුලත් මගේ ශාසනය තුල දුසිල්වත් අයට මල කුණු වලට ඉඩක් නැහැ. මල කුණු මගේ ශාසනය තුල රැඳෙන්නේ නැහැ. මහමුදේ යම්කිසි මලකුණක් තියෙනවද, කුණු රොඩක් තියෙනවද, ඒක වෙරළට ගෙනල් දානවා වගේ මගේ ශාසනේ මේ දුස්සීල අයට, මේ පාපකාරී අයට මේ ශාසනේ තුල රැඳීමක් නැහැ. ඒ අයට නිර්වාණ අවබෝධය අවබෝධ කරගන්න බෑ. ඒ අය මේ ශාසනේ තුල රැඳීමක් නැහැ. දුසිල්ලත් අය, අපිරිසුදු අයට මේ ශාසනේ තුල ඉඩක් නැහැ. මලකුණු මගේ ශාසනේ තුලත් රැඳෙන්නේ නැහැ කියලා. මේ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව පහාරාද පැහැදිලි කරනවා. පහාරාදට සේයතාපි පහාරාද යාකාචි මහා නදියෝ සේයතිදං ගංගා යමුනා අචිරවති සරබු. පහාරාද උපකාශ කළා හතරවෙනි කාරණාව, මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය එනවා. ඒ ගංගාවල ජලය ආවට පස්සේ මහමුදේ තුල වෙන් කරගන්න බෑ. මේ අහවල් ගංගාවේ වතුර, මේ අහවල් ගංගාවේ වතුර කියලා මහමුදේ තියෙන ජලය වෙන් කරන්න බෑ. ඒ වගේ මගේ ශාසනයටත් නොයෙකුත් කුලවල අය, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර, ඔය සිව් කුලවල අය, ඉන්දියාවේ කාලේ හැටියට ප්‍රධාන කුල හතරක් තිබුණා, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා, මේ සිව් කුලවල අය මගේ ශාසනය ඇවිල්ලා පැවිදි භාවය ලබා ගන්නවා, ශ්‍රාවක භාවයේ ලබා ගන්නවා. ඒ සියලු දෙනාම බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මගේ ශ්‍රාවකයෝ අහවල් කුලේ අය, අහවල් ජාතියේ අය කියලා වෙන් කරන්න බෑ. අර මහමුදේට කොච්චර ගංගාවල ජලය ආවත් මහමුදේ සියලු ජලය එක හා සමාන වෙනවා වගේ මගේ ශ්‍රාවකයෝත් මගේ ශ්‍රාවක භාවයේ ලබා ගත්තට පස්සේ සියලු දෙනා එක හා සමානයි. මොන කුලයේ මොන ජාතියේ කෙනා ඇවිල්ලත් මගේ ශ්‍රාවක භාවයේ ලබා තෙරුවන් සරණ ගියත් ඒ පුජ්‍යලෝ වෙන් කරන්න බෑ. මේ ශාසනේ ඉන්න පුජ්‍යලෝ මේ අහවල් කුලේ අහවල් ජාතියේ කියලා වෙන් කරගන්න බෑ. ඒක සුවිශේෂ දෙයක්. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. පස්වෙනි කාරණාව බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, සේයතාපි පහාරාද යාව ලෝකේ සමන්තියෝ මහා සමුද්ධං බහුවේපිච බහු අනුපාදිසෙය. පහරාද ඔබ ප්‍රකාශ කළා මේ මහා සාගරයේ කොච්චර ගංගාවල ජලය මහමුදට ආවත් මහමුදට. පස්වෙනි කාරණා මහා පහරාද ප්‍රකාශ කළේ මේ මහා සාගරයට කොච්චර ගංගාවල ජලය ආවත්, කොච්චර මහා වැස්ස ආවත් මේ මහා සාගරේ උතුරන්නේ නැහැ කියලා. මහා සාගරේ කොච්චර ජලය එකතු වුණත් මහා සාගරය උතුරන්නේත් නැහැ, මහා සාගරය හිඳෙන්නේත් නැහැ. දැන් ඊටු මතක් වෙයි සුනාමි ඇවිල්ලා මේ මහා සාගරේ ඉතුරුවානේ කියලා. නමුත් ඒක ආපහු ගලාගෙන ගියා මහමුදු ඇතුළට. මහමුදු උතුරලා ගියේ නැහැ. ඒ වගේ මේ මහමුදට කොච්චර ජලය ආවත්, මහමුදට කොච්චර වැස්ස ආවත් මහමුදු උතුරන්නේ නැහැ, මහමුදු හිඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි මගේ ශ්‍රාවකයෝ. මේ ශ්‍රාවකයෝ කොච්චර මේ ශාසන ඇතුළුණත්, කොච්චර රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් මේ ශාසනයට වැඩිවීමකුත් නැහැ, මේ ශාසනෙ හිස් වෙන්නේත් නැහැ. කොච්චර ශ්‍රාවකෝ මේ ශාසනයට ඇතුළුණත්, කොච්චර ශ්‍රාවකෝ පිරිනිවන් පෑවත් රහතන් වහන්සේලා මේ ශාසනෙ හිස් වෙන්නේත් නැහැ, මේ ශාසනය වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. ඒ පස්වෙනි කාරණාව. හයවෙනි කාරණාව, සේයතාපි පහාරාද මහා සමුද්දෝ ඒක රසෝ අයං ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ. පහාරාද ඔබ ප්‍රකාශ කළානේ මේ මහා සාගරයට නොයෙකුත් ගංගාවල ජලය ඇවිල්ලා මහමුද පිරෙනවා. මහමුදට මේ ජලය ආවට පස්සේ සියලු ජලය ලුණු රසයෙන් යුක්තයි කියලා. ඒ වගේ මගේ ශාසනයට මේ සිව් කුලවල අය මේ ශාසනයේ පැවිදි භාවය ලබා ගන්නවා, ශ්‍රාවක භාවය ලබා ගන්නවා. මේ සියලු දෙනා බුද්ධ ශ්‍රාවකයෝ වුණාට පස්සේ සියලු දෙනාම ධර්ම රසයෙන් යුක්තයි, විමුක්ති රසයෙන් යුක්තයි. කිසිම කෙනෙක් වර්ග කරන්න බෑ.
මේ ශාසනයට ඇතුල් වෙන සියලු ශ්‍රාවකයෝ එක හා සමානයි, සියලු දෙනා ධර්ම රසයෙන් යුක්තයි, විමුක්ති රසයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ කාරණාව නිසා මගේ ශ්‍රාවක පිරිස මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. මේ හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාව, සේයතාපි පහාරාද මහා සමුද්දෝ බහු රතනෝ අයං ධම්ම විනයෝ බහු රතනෝ අනේක රතනෝ රතනානි. පහරාද, ඔබ පැහැදිලි කළා ඔබේ අසුර පිරිස මේ මහා මුහුදට කැමැති මොකක් නිසාද? හත්වෙනි කාරණා, මහා වටිනා සම්පත්තිය නිසා. ඒ වගේ මගේ ශාසනය තුලත් මහා වටිනා සම්පත්තියන. මගේ ශාසනය තුල මහා වටිනා සම්පත්තික තමයි සත්‍ති බෝධිපාක්ෂික ධර්ම. මගේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත තමයි සත්‍ති බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍ති බෝධිපාක්ෂික ධර්ම නිසා මගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. ඒ හත්වෙනි කාරණාව. අටවෙනි කාරණාව පැහැදිලි කරනවා, සේයතාපි පහාරාද මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ අයං ධම්ම විනයෝ සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චිකිරියාය. පහරාද ඔබ ප්‍රකාශ කළානේ මේ මහා සාගරය තුල මහා වටිනා සත්ව කොට්ටාස ජීවත් වෙනවා. ඒ වගේ මගේ ශාසනය තුලත් මහා වටිනා සත්ව කොට්ටාස ජීවත් වෙනවා. මේ ශාසනය තුල ජීවත් වෙන වටිනාම සත්ව කොට්ටාස තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ග ඵලවලට පත්වෙච්ච අෂ්ටාර්ය උත්තම පුජ්‍යලයෝ. මේ ශාසනය තුල ජීවත් වෙන වටිනාම සත්ව කොට්ටාස තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පත්වෙච්ච මේ අෂ්ටාර්ය උත්තම පුජ්‍යලයෝ. මෙන්න මේ උතුම් පුජ්‍යල කොට්ටාසයක් මේ ශාසනය තුල ඉන්න නිසා මගේ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට හරිම කැමති. මෙන්න බලන්න බුදුහාමුදුරෝ පහාරාදට පැහැදිලි කරපු කාරණා 8. දැන් පහාරාද කාරණා 8ක් පැහැදිලි කළානේ මේ මහා සාගරයට කැමැති අසුරය කුමක් නිසාද කියලා. මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කරා යන නිසා. මහා සාගරයේ වටේට වෙරළක් තියෙනවා. මහා සාගරය තුල මලකුණු රැඳෙන්නේ නැහැ. මහා සාගරයට ගංගා, යමුනා, අචිරවජ, සරබු, මහිය ආදී ප්‍රධාන ගංගාවල ජලය ආවත් මහමුද සියලු ජලය එක හා සමාන වෙනවා. ඒ වගේ මහා සාගරය උතුරන්නේත් නැහැ, හිඳෙන්නේත් නැහැ. ඒ වගේ මහා සාගරයේ සියලු වතුර ලුණු රසයෙන් යුක්තයි. ඒ වගේම මහා සාගරය තුල මහා වටිනා සම්පත් තියෙනවා. ඒ වගේ මහා සාගරය තුල මහා වටිනා සත්ව කොට්ටාස ජීවත් වෙනවා. ඒ වගේ මේ ශාසනය තුලත් මහා වටිනා අනර්ග කාරණා 8ක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ ආශ්චර්යමත් කාරණා. පළවෙනි එක මොකද්ද? මේ ශාසනය ක්‍රමක්‍රමයෙන් තමයි ශ්‍රාවකෝ මේ ධර්මය අවබෝධ කරගන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා, ඒ වගේම දස සංයෝජන ක්‍රමක්‍රමයෙන් ප්‍රහීණ කරගෙන, ඒ වගේම අනුබුබ්බ සීක්ඛා, අනුබුබ්බ කිරියා, අනුබුබ්බ පටිපදාදී මේ පිළිවෙලින් තමයි මගේ ශ්‍රාවකයෝ මේ ශාසනය පිළිවෙලින් මේ ධර්මය අවබෝධ කරගෙන රහත් භාවය ලබා ගන්න. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් තමයි මේ බුද්ධ ශාසනය ශ්‍රාවකයෝ මේ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන නිමා කරගන්නේ. එතකොට මේ පළවෙනි කාරණාව මොකද්ද? ක්‍රමක්‍රමයෙන් ධර්මය අවබෝධ කර ගැනීම, ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින්. ඒ පළවෙනි එක. දෙවෙනි එක, මේ ශ්‍රාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද. දැන් අපි එක එක ශික්ෂාපද සමාදන් වෙනවා. පන්සිල්, අටසිල්, නවාංග උපසිල්, දසසිල්, ඊළඟට සාමණේර සිල්, උපසම්පදා සිල්. එතකොට අපේ මේ ශ්‍රාවකයන්ගේ සීමාව තමයි ශික්ෂාපද. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ ශාසනය තුල දුසිල්වත් අයට මලකුණු වලට මේ ශාසන මලකුණු කියලා කිව්වේ දුසිල්වත් අය. මේ ශාසනේ ඉඩක් නැහැ ඒ අයට. ඒ අයට මේ සසර ගම නිමා කරගන්න බෑ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයටපත් වෙන්න බෑ දුසිල්වත් අයට. ඒ තුන්වෙනි කාරණා. හතරවෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මේ මහා සම්මා සම්බුද්ධ ශාසනයට නොයෙකුත් කුලවල අය. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ඉන්දියාවේ ඒ කාලෙ තිබිච්ච ප්‍රධාන කුල. මේ සිව් කුලවල අය මේ ශාසනයට තුළුණාට පස්සේ ශ්‍රාවක භාවය ලබා ගත්තට පස්සේ තෙරුවන් සරණ ගියාට පස්සේ බුද්ධ ශ්‍රාවක වුණාට පස්සේ මේ අහවල් කුලේ කෙනා, අහවල් කුලේ ජාතියේ කෙනා කියලා මේ ශ්‍රාවකයෝ වර්ග කරන්න බෑ. ඒ හතරවෙනි එක. පස්වෙනි කාරණාව
මේ සම්මා සම්බුද්ධ ශාසනයට කොච්චර රහතන් වහන්සේලා ඇතුළු වුණත්, කොච්චර රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ශාවකයෝ කොච්චර ඇතුළු වුණත් ශාවක භාවය ලබා ගත්ත මේ ශාසනයට වැඩිවීමක් නැහැ. ඒ වගේම ශාසනයේ හිස්වීමක් නැහැ. ඒ වගේම හයවෙනි කාරණාව, මේ මහා සම්මා සම්බුද්ධ ශාසනය සියලු දෙනා එක හා සමානයි. සියලු දෙනාම ධර්ම රසයෙන් යුක්තයි, විමුක්ති රසයෙන් යුක්තයි. හත්වෙනි එක තමයි වටිනාම ටික. මොනවද මේ ශාසනය තුළ මහා වටිනා සම්පත් තියෙනවා? පිංගුතින මොනවද මේ සම්පත්? සත්‍තිත් බෝධිපාසික ධර්ම. මොනවද මේ සත්‍තිත් බෝධිපාසික ධර්ම කියලා කියන්නේ? සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සතර ඉර්ධිපාද, ඒ වගේම සත්‍ය බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ශාසනය තුල තියෙන මහා වටිනාම සම්පත්තික මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, ඒ වගේ සතර ඉර්ධිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේව තමයි ශාසනය තුල, සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන මහා වටිනාම අනර්ග සම්පත්තික. සතර සතිපට්ඨානය. දැන් ඔබට මතකයි මේවා. මොනවද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්න බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ධර්මයේ ප්‍රධානම හරය තමයි සතර සතිපට්ඨානය. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨානය තමයි මේ සත්‍ති බෝධිපාසික ධර්මවල අන්තර්ගත වන ප්‍රධාන දේ. ඊළඟට දෙවෙනි කාරණාව, සතර සම්‍යප්පදාන වීරිය, උපන් අකුසල් ප්‍රහීන කිරීම, ඒ වගේම නූපන් අකුසල් නූපද වීමට කටයුතු කිරීම, ඒ වගේම උපන් කුසල් ඉපදවීම සඳහා, නූපන් කුසල් ඉපදවීම සඳහා උත්සාහ කිරීම, ඒ වගේ උපන් කුසල් වැඩි දියුණු කිරීමට උත්සාහ කිරීම. සතර සම්‍යප්පදාන වීරිය. මොනවද? උපන් අකුසල් ප්‍රහීන කිරීම, නූපන් අකුසල් නූපදවීමට වග බලා ගැනීම, නූපන් කුසල් ඉපදවීම වැඩි දියුණු කිරීම, ඒ වගේම උපන් කුසල් වැඩි දියුණු කිරීම. මෙන්න මේ සතර සම්‍යප්පදාන වීරිය බුද්ධ ශ්‍රාවකයෙකුට ප්‍රධාන දෙයක්, ප්‍රධාන අංගයක්. ඊළඟට සතර ඉර්ධිපාද, ඡන්ද, චිත්ත, විරිය, වීමංසා. ඒ සතර ඉර්ධිපාද. ඒ වගේම පංච ඉන්ද්‍රිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ වගේම පංච බල කියලා කිව්වොත් ඒ ටිකමයි, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊළඟට සත්‍ය බුද්ධංග ධර්ම. මේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත්තිකක් සත්‍ය බුද්ධංග ධර්ම. මේ ධර්ම කාරණා යමෙක් අවබෝධ කරගන්නවා නම්, සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, වගේම සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ධර්ම, මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් තත්වයට පත් වෙන්න පුළුවන්. දැන් සෝවාන් වෙනවා කියලා කියන්නේ මේ දස සංයෝජන ප්‍රහීන කරනකින් පහක් ප්‍රහීන කරගත්තොත්, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, රූපරාග ආදී මේ දස සංයෝජන ප්‍රහීන කරන්න ඕන. දැන් මෙතන සත්‍ය බොජ්ජංග ධර්ම බුදුහාමුදුරු පැහැදිලි කරනවා. මොනවද? සති, ධම්මවිචය, ඒ වගේම විරිය සම්බොජ්ජංගය, ඒ වගේම පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි බොජ්ජංගය, එවන් උපේක්ඛා බොජ්ජ. මේ සත්‍ය බොජ්ජංග ධර්ම, මේ ධර්මයේ ප්‍රධාන දේවල්. ඒ වගේම ප්‍රධාන අංගයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කවුරුත් දන්න දේවල්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ශාසනය තුල තියෙන වටිනාම සම්පත්තික මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බුද්ධංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ ශාසනය තුල වටිනාම සම්පත් හත්වෙනි කාරණාව පහරාදර පැහැදිලි කළේ. ඊළඟට අටවෙනි කාරණාව මොකද්ද?
සෝවාං, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ග, අරියත් පළවලට පත්වෙච්ච අෂ්ඨාර්ය උත්තමයෝ මේ ශාසනය තුළ ජීවත් වෙනවා. උතුම් සත්ත්ව කොට්ටාස මහමුදේ වටිනා සත්ත්ව කොට්ටාස ජීවත් වෙනවා කියලා පහරාද කිව්වනේ. තිමි, තිමිර, ගාන්ධර්ව, යක්ෂ, නාග සමහර සත්ත්ව කොට්ටාස මහමුදේ ඉන්නවා. යුදුන් 100, 200, 300, 400 විශාල දිග සත්ත්ව කොට්ටාස. යුදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක්. එතකොට හැතැම්ම 16ක් දිග. දැන් අපි මහමුදේ දාන්නේ තල් මහා මෝරු වගේ විශාල සත්තුනේ. නමුත් මේ මහමුදේ වාසභූමිය කරගෙන විශාල සත්ත්ව කොට්ටාස ජීවත් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ ශාසනය තුලත් මහා වටිනා සත්ත්ව කොට්ටාස ජීවත් වෙන පහාරාද අසුරයාට බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කළේ. මේ ශාසනය තුල තියෙන වටිනාම අනර්ග කාරණාට අර මහමුද මුල් කරගෙන පහාරාද මහමුදට යම්සේ ප්‍රියමනාප වෙනවද, කැමැත්තක් දක්වනවද, ඒ ආශ්චර්යමත් අද්භූත සුවිශේෂී සිද්ධි අට. ඒ වගේ මහමුද මුල් කරගෙන ඒ පහාරාද අසුරයෝ ඒ මහමුදට කැමැත්තක් යම්සේ දක්වනවද, ඒහා සමාන බුද්ධ ශ්‍රාවකයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයට කැමැත්තක් දක්වනවා මේ කාරණා අට නිසා. දැන් මේ කාරණා ටික මේ පහාරාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ පහාරාද මේ දෙන්න අතර මේ කාරණා ටික සාකච්ඡා වුණා කියලා ඉතින් අපි කවුරුවත් දන්නේ නැහැනේ. දැන් කොහොමද මේවා අනිත් අය දැනගත්තේ? දැන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව නොයිකුත් තැන බුදු හාමුදුරුව ධර්ම දේශනා කරන තැන්වල වැඩ හිටියා. නමුත් මේ අවස්ථාවේ ආනන්ද හාමුදුරුව වැඩ හිටියෙත් නැහැ. නමුත් මේක කොහොමද අපි දැනගත්තේ? පස්සේ ශ්‍රාවකයෝ දැනගත්තේ. බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් මේ සූත්‍රය දේශනා කළා. මේ සූත්‍රය නැවත වතාවක් දේශනා කළේ විනය දේශනා ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන වෙලාව පෝය සීමාවක. බුදුහාමුදුරෝ ශරීත් මොගලන් දෙන මානන්ද හාමුදුරු ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පෝය දිනයක උපෝසථාගාරයේ රැස් වුණා. උපෝසථාගාර රැස් වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ පහාරාද සූත්‍රයේ නැවත වතාවක් භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. එහෙමනම් පින්වතුනි, මේ පහාරාද සූත්‍රයේ දැන් අසුරයෝ මේ මහමුද මුල් කරගෙන හේතු කාරණාවන කාරණා අටක්නේ පැහැදිලි කළේ. දැන් ඒ කාරණා අට අපිට එච්චර වැදගත් නොවුනට, මහමුද මුල් කරගෙන අසුරයන්ට වැදගත් වුණාට, අපිට වැදගත් වෙන කාරණා අට තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයට මේ ශ්‍රාවකයෝ මෙච්චර ප්‍රියමනාප වෙන්න. එතකොට මේ කාරණා අට අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් බුදුහාමුදුරුව සරණ ගිය, තෙරුවන් සරණ ගිය, ධර්මය අවබෝධ කරන උත්සාහ කරන, මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් ත්වයට පත්වෙන්න, මේ සසර ගමන නිමා කරගෙන අමා මහ නිවණින් සැනසීම ලබන්න අපි හැමදෙනා බලාපොරොත්තු වෙන අය මේ බුදුහාමුදුරු දේශනා කාරණාට අනුව අපේ ජීවිතය හැඩගස්ව ගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරලොව සඳහා පමණක් නොවේ. එවගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දුක සඳහාම දේශනා බුදුහාමුකුත් නෙමෙයි, මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්න පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් දේශනාවක් බුදුහාමුදුරුව දේශනා කළා තියෙන්නේ. එමනම් අපි ගෙදර දොරේ කටයුතු කරන ගෘහණියක් වශයෙන් ඒ ගෙදර දොරේ කටයුතු කරගන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේයා යුතුයකන් ටික කරමින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? පාසලේ අපේ දරු දරියන් මේ අධ්‍යාපනය ලබා ගන්නේ කොහොමද සාර්ථකව? ඒ වගේම ආර්ථිකය සකස් කරගන්නේ කොහොමද? මේ සියල්ල පිළිබඳ බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මහා ආදර සම්පන්න මහා චරිතයක්. උන්වහන්සේට සම කරන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැ. ඒ නිසා අපි කල්පනා කරමු, තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උතුම්ම කල්යාණ මිත්‍රයා. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවට වුන් කන් දීලා මේ වෙලාවේ ඉතාමත් වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තා සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් මියගිය ඥාතීන් ඔබ හැම දිනාටත් මේ පින් ලැබේවා. සසර ගමන කෙලවර අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියලා අනුමෝදං වෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පූජ්‍යපාද මාදෝවිත වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ.
යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ. Thank you.